ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්මය කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අප සීළු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා සංඝරත්නයන් අවසරයි සදැහැති පින්නතුනි, අද දවසේත් අප මේ ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ සුදම් සභාව දහම් සාකච්ඡාව. ඉතින් වෙනද වගේම අදත් මේ සුදම් සභාව දහම් සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනාසපු මූලස්ථානයේ පිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ද්වාර මණ්ඩපයේ සිටයි. ඉතින් පින්නතුනි, අද දවසේත් විශේෂයෙන්ම අපේ මේ දහම් සාකච්ඡාවට වැඩම කොට සිටිනවා මහමෙවුනාව භාවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේලා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේලා, අපි ඉතාම සාදර ගෞරවයෙන් වන්දනා කරමින් පිළිගනු ලබනවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්නතුනි, ඔබ කියවලා තියෙනවද දන්නේ පොත් අහංසේ නමක් තිබෙනවා. ඒක අයිති වෙන්නේ විනය පිටකයට. පොත් අහංසේගේ නම මහා වග්ග පාළි. විනය පිටකයට අයිති වෙන පොත් අහංසේ නමක් ඒ පොත් අහංසේ කොටස් දෙකකින් සමන්විතයි. මහා වග්ග පාළි පළවෙනි කොටස සහ මහා වග්ග පාළි දෙවෙනි කොටස කියලා. ඉතින් පින්නතුනි, ඒ විනය පිටකයට අයිති වුණත් මේ බුද්ධ ශාසන ඉතිහාසය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ලෝකයට කියලා දීම පිණිස ගත්ත මහන්සිය වෙහෙස ගැන දැනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවගන්න, ඒ වගේම ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවගන්න ගොඩාක් වටින පොත් වහන්සේ නමක් තමයි ඒ මහවග්ගපාලි කියලා කියන්නේ. ඉතින් පින්නතුනි, මේ මහවග්ගපාලි පොත් වහන්සේගේ හරීම ලස්සන විස්තර තියෙනවා. මුල් කොටස්වල මේ බුද්ධ ශාසනයේ ගලා එන විදිහ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඒ පොත් වහන්සේ ලබාගෙන කියවන්න. ඒ පොත් වහන්සේගේ තමයි තියෙන විස්තරයක් අපි ඉස්සෙල්ලා මේ කියන්න කල්පනා කරා. ඒ තමයි පින්නස් ස්වාමීන් වහන්සේ, මේ අපි හැමෝම අහලා තියෙනවා පස්වග භික්ෂූන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ තව මේ හරි පුදුම විදිහට තරුණයෙක් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන නෙමෙයි එන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ උන්වහන්සේට වැඩ හිටීම පිණිස මාලිගා තුනක් තිබ්බනේ. ඒ වගේ සිටු කුමාරයෙක් හිටියා. ඒ සිටු කුමාරයාගේ නම යස. යස කුල පුත්‍රයා. එතකොට ඒ සිටු පුත්‍රයාත් හරි මේ මාලිගා තුනක් තිබුණා සුවසේ ගත කරන්න. ඉතින් තාත්ත හදලා දීලා තිබුණ මාලිගා තුන. ඉතින් සමහර වැස්ස කාලේට මං හිතන්නේ මේ මාලිගාවෙන් වැස්සෙවත් නැහැ කියලා තියෙනවා. ඉතින් දවසක් හරි සුවපහසුෙන් ජීවත් වෙද්දී මාලිගා ඇතුලේ ඉද්දී දවස රෑ සිටු කුමාරයට හිතුණා පාන්දර වෙද්දී මේ මොකද්ද මේ ජීවිතේ? ඒක හිතුනේ එදා ඒ සිටු කුමාරයව සතුටු කරන්න කාන්තාව නැටුම් ගැයීම් වලින් සතුටු කරමින් සිටියේ. අවසානයේ පාන්දරයේදී ඒ සියලු දෙනා ඒ ශාලාවෙම තැන තැන වැටිලා නිදාගෙන හිටියා. ඒ විප්‍රකාර දර්ශනය දැකපු යස කුල පුත්‍රයාට මේ ජීවිතේ මොකද්ද, අයියෝ මේ මිනිස්සු මේ මොකද්ද හොයාගෙන යන්නේ කියලා මේ ජීවිතය ගැන ගොඩාක් මේ කලකිරුණා. අයියෝ අපි මේ මහන්සි වෙලා මේ මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ හිතුවා මේ මම මේ යම් අර්ථයක් හොයාගෙන යන්න ඕනේ කියලා. කොච්චර පොහොසත්ද කියන්නේ රත්තරන් සෙරප්පු දෙකක් තමයි තිබුණේ. රන් මිරි වැඩි සංගල දාගෙන යසකුල පුත්‍රයා මේ යන්න තැනක් නැහැ, මාවත දිගේ යනවා. ඉතින් හරි පුදුමයි, ඒ මාවත දිගේ යද්දී ආශ්චර්ය අද්භූත ලෙස මුණ ගැසෙන්නේ මේ ලෝක ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට පින්නතුනි, පින්න ස්වාමීන් වහන්සේ, මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා කියලා එළියට බැස්ස ගමනක් නෙමෙයි. නමුත් මේ ජීවිතයේ මේ කාමයන් ඔස්සේ යන මේ ජීවිතේ අර්ථයක් හොයාගෙන යන්න ඕනේ කියලා තමයි එළියට බැස්සේ. නමුත් හරි පාරට බැස්සා. යසකුල පුත්‍රයාට
නිවැරදිම උත්තමයන් වහන්සේ මුණ ගැසුණා. මේ වෙද්දි සසරෙනුත් නිදහස් වෙලා, මේ භව කතරෙන් නිදහස් වෙලා උන්වහන්සේලා නිවුණා. ඉතින් පින්නතුනි, පින්න ස්වාමීන් වහන්ස, අද අපි ඒ පිළිබඳව අපිට කතා කරන්න සුදුසු මාතෘකාවක් තමයි අද තෝරගත්තේ. ඒ තමයි මේ කාමය කියන එක ගැන. ඔබ අහලා ඇති කාම ලෝකය කියලා කියනවා. මේ කාමයන් නිසා මිනිස්සු බොහෝ වැරදි වැඩ කරනවා කියලා තියෙනවා. ඉතින් පින්නතුනි, මං හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් යම් කෙනෙකුට අහන්න ලැබුණොත්, එයාට සංසාරේ මේ රැස් කරපු පිනකුත් තිබුණොත්, ප්‍රඥාවක් තිබුණොත් එහෙම, ඒ එක බණපදය ඇති එයාට විමුක්තිය කරා යන්න. ඒක බණපදයයි යසකුල පුත්‍රය අහන්නේ මේ බුද්ධ ශාසනේ පැවිදි වෙලා. තාත්තට බණපදය කියද්දි අරහතේටපත් වෙනවා. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් අහන්න ලැබීමත්, යම් කෙනෙකුට ප්‍රඥාලාභයක් තිබීමත් කියන දෙක මුණ ගැසුනොත් එහෙම, මං හිතන්නේ සාර්ථකත්වයක් කරා මේ ජීවිතේ අර්ථයක් කරා යන්න පුළුවන්. ඉතින් පින්නතුනි, අපි විශේෂයෙන්ම පින්නත් ස්වාමීන් වහන්සේගෙන් ඉස්සරවම දැනගන්න කැමති ඇත්තටම මේ කාමය කියන එක ගැන මොකද්ද කියන අර්ථය ගැනත්, බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාවල කාමය කියන එක කොහොමද විස්තර කරේ කියලා ස්වාමීන් වහන්සේ දැනගන්න කැමතියි. නමෝ බුද්ධාය. සියලු දෙනාට තෙරුවන් සරණයි. පින්න ස්වාමීන් වහන්ස, ඇත්තම අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපිට මේ කාමය ගැන හෝ වේවා, මේ කාමයේ යම් කිසි කෙනෙක් කාමය මුල් කරගෙන අනිට විපාක විඳිනවා හෝ වේවා කියලා අපිට අහන්න ලැබෙන්නේ බුදු කෙනෙක්ගෙන්. එතකොට අපි නොයෙකුත් දැන් අපි සමහර අයගෙන් අහනවා, ඔය වැඩ දහම් වැඩසටහන් වලට ගියාට පස්සේ මොනවද කාමය කියලා කියන්නේ? ගත්කටම අපිට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා තමයි කියන්නේ. නමුත් බුද්ධ දේශනාවල් හරි ලස්සන්ට පැහැදිලිව විස්තර කරලා තියෙනවා, ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා කියන්නේ කාම අරමුණු, කාම ගුණ. එහෙම නැත්තම් ඒක තෝරනවා මෙහෙම බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, පිය ස්වරූපයෙන් යුක්ත වූ, කාමූප සංහිත වූ, රජනීය වූ යම් රූපයක් ඇද්ද, ඒක කාම ගුණයක් කිව. ඒක අපි තෝරලා දුන්නොත් ඉෂ්ට කියලා කියන්නේ ඊතා යහපත්. කාන්ත එහෙම නැත්නම් සිත් ඇදලා යනවා. මනාප එහෙම නැත්නම් ප්‍රිය මනාප ස්වභාවයෙන් යුක්ත, ඉෂ්ඨකාන්ත මනාප පිය ස්වරූපයෙන් යුක්ත, එහෙම නැත්නම් ආසහිත බලන්න ආසිත වෙනවා. කාමූප සංහිත කියලා කියන්නේ එයාට හිතෙනවා ඒ රූපයකට හෝ ශබ්දයකට හෝ කැමැත් ඇති වෙනවා. රජනීය සිත කෙලෙස් වලින් තෙමනවා, එහෙම නැත්නම් සිතේ ඇල්මක් හට ගන්නවා. ආන් එවැනි රූපයක් තියෙනවා නම් ඒකට කියනවා කාම ගුණයක් කියලා. අර කියපු ගුණවල කියපු කාරණාත් එක්ක සම්බන්ධ වෙච්ච යම් ශබ්දයක් තියෙනවාද, ඒකට ඒක කියනවා කාම ගුණයක් කියලා. ඊට පස්සේ අර ඉෂ්ඨකාන්ත මනාප පිය ස්වරූපින් යුක්ත, කැමැත්ත ඇති කරලා දෙන, ඇලීම හට ගන්න යම් ගඳ සුවඳක් තියෙනවා, ඒක කාම ගුණයක්. ඒ ගුණවලින් යුක්ත යම් රසයක් තියෙනවා, ඒක කාම ගුණයක් කියලා බුදුරජාණන් විස්තර කළා. ඒ වගේ මේ ගුණයන්ගෙන් යුක්තර කලින් කියපු කාරණවලින් යුක්තව යම් පහසක් දැනෙනවද, ඒක කාම ගුණයක්. ඉෂ්ඨ කාන්ත මනාප පිය ස්වරූපින් යුක්ත, කැමැත්ත ඇතිවන, සිතේ ඇල්ම හටගන්න දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසක් තියෙනවද, ආන් ඒවට කියනවා කාම ගුණ කියලා. එතකොට දැන් ඒක බුදුරජාණන් වහන්සේ කාම ගුණයක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාමය කියන්නේ ඒක නෙමෙයි. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා කියන ඒවා තමයි මේ කාම ගුණ කියලා කියන්නේ. එතකොට දැන් යම් රූපයකට ඊතා ඒ රූප ඊතා යහපත් නම්, කාන්ත නම්, සිත ඇදවල යනව නම්, ප්‍රිය මනාප නම්, එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙනව නම්, ආයි නැවත බලන්න හිතෙනව නම්, නැවත අහන්න හිතෙනව නම්, එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙනව නම්, එහෙම නැත්නම් සිත ඇල්ම හට ගන්නව නම්, ආන් ඔය කියපු ටික තියෙන්න ඕන යම් රූපයක. එතකොට තමයි ඒක කාම ගුණයක් වෙන්නේ. ඔනොයිකුත් රූප තියෙනනේ ස්වාමීන් වහන්සේ. දැන් ඉෂ්ඨ නොවන රූපත් තියෙනවා, කාන්ත නොවන රූපත් තියෙනවා,
නමුත් යම් රූපයක් ඉෂ්ඨකාන්ත මනාප පිය ස්වරූපයෙන් යුක්ත කැමැත් ඇති වෙන සිතේ ඇල්ම හටගන්න ස්වරූපයෙන් යම් රූපයක් තියෙනවා. ආන් එක කාම ගුණය. අර කියපු කලින් කියපු ಗುಣ තියෙන්න ඕන යම් රූපයකට, ශබ්දයකට, ගඳකට, පහසකට, රසකට තියෙන්න ඕන. ඒක තමයි. ඒකට තමයි කාම ගුණයක් වෙන්නේ. ওই පහෙන් යුක්තම වෙන්න ඕන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එතකොට කාම ගුණයක් බවට පත් වෙනවා ඒක. හැබැයි බුදුරයන් වහන්සේ වදාලා කාමය කියන්නේ ඒක නෙමෙයි. බුදුරයන් වහන්සේ වදාලා කාමය කියලා කියන්නේ සංකප්ප රාගු පුරිසස්ස කාමෝ. මිනිස්යාගේ හිතේ හටගන්න සංකල්පීය රාගය කිව්වා කාමය කියලා කියන්නේ. මිනිස්සගේ හිතේ කියන මේක හටගන්නේ. ඊට පස්සේ නේති කාම යാനി චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ විචිත්‍ර දේවල්, රමණීය දේවල් වල කාමේ නැහැ කිව්වා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, මේ පුරුෂයාගේ හිතේ හටගන්න සංකල්පීය රාගය කිව්වා කාමේ කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරයන් සාදාල තිට්ඨාන්ති චිත්‍රානි තතේව ලෝකේ, මේ ලෝකේ විචිත්‍ර වූ දේවල්, රමණීය දේවල් ඒ විදිහින්ම තියෙනවා කිව්වා. ඒක වෙනසක් නැහැ කිව්වා. එතකොට දැන් අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපෙන් යුතු කැමැත් ඇතිකරන සිතේ ඇල්ම හටගන්න රූපයකට සංකල්පීය රාගයක් වශයෙන් බැඳීම තමයි කෙනෙකු තුළ තෘෂ්ණාව හටගන්නවා කියලා කියන්නේ. එතකොට දැන් රූප දැන් ලොකු භාග තුනase වදාළ විදිහට මේ ලෝකේ විචිත්‍ර දේවල්, රමණීය දේවල් ඒ විදිහටම තියෙනවා. ඒව තුළ රාගය නැහැ කිව්වා. මනුස්සයාගේ හිතේ හටගන්න සංකල්පීය රාගය තමයි කාමී බවට පත් වෙන්නේ කියලා. ඒ විදි ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් විස්තර කළේ මේ කාමී කියලා. සානසික තේරුම් ගන්න හොඳ දෙයක් තමයි දැන් අර මේ ලෝකේ විචිත්‍ර දේවල්, රමණීය දේවල් ඒ විදිහටම තියෙනවා. ඒව තුළ රාගය නැහැ කියලා කියන්නේ. දැන් අපි බිත්ති එක ගත්තොත් එහෙම ඒ කාන්තා රූපයක් හෝ පිරිමි රූපයක් හෝ ලස්සනට ඒ විදිහට මඳිනවා. තාත්වික විදිහටම ඒ පාට වර්ණවත් විදිහට අඳිනවා. එතකොට පුද්ගලෙක් හරි කවුරු කෙනෙක් හෝ රූපේ දැකගම හිත පාට මේකට එක පාටම ඔබට හිතෙන්නේ මෙතන රූපයක් තියෙනවා කියලා. නමුත් ඒ සිතුවිල් හටගන්නේ තම ඒ දෙන ඒ පුද්ගලයාගේ හිතේ. නමුත් චිත්‍රේ රාගේ නැහැ. ඒ චිත්‍රය තුල කාමේ නැහැ. ඒතර බුදුරයන්ා තේරුම් විස්තර කරලා දුන්න මේක සිතුවි මේ මේ කාරණාව දහම්පරියයි හොඳට අපි තේරුම් ගන්න ඕන. මේ ලෝකේ විචිත්‍ර වූ දේවල්, රමණීය වූ දේවල් ඒ විදිහටම තියෙනවා. ඒව තුල රාග කාමේ නැහැ. පුද්ගලයාගේ හිත තුල හටගන්නවා නම් යම් කෙලෙස් සිතුවිල්ල ඒ මුල් කරගෙන ආන් එකයි කාමී බවට පත් වෙන්නේ. ආන් ඒක තමයි ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේගේ දේශනා තුළ අපට ගන්න තියෙන කාමී කියලා කියන්නේ මොකක්ද කියලා. වඩා පින් ස්වාමීන් වහන්සේ. ඉතින් පින්නතුනි මේ ඔබට තේරෙන්න ඇති දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ ප්‍රධාන අරමුණු දෙකක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඒ තමයි සංසාරෙන් එතර වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න පින තියෙන මිනිස්සුන්ට, දෙවියන්ට මේ ධර්මය කියලා දෙන එක. ඉතින් හැමෝටම ඒ වාසනාව තියෙනවා කියන්න බෑනේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරා එහෙම වාසනාව නැති පිරිසකටත් මේ බුද්ධ ශාසනේ පිහිටක් සලසලා දෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා. එතකොට එහෙම පිරිසට තමයි සුගතියක ඉපත පිණිස බුදුරජාණන් වහන්සේ මග කිව්වේ. එතකොට පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ නමක් හැම වෙලෙම මේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් තමයි වැඩ හිටියේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය වූ ධර්මයේ තුල ඇතුළත් වෙන ප්‍රධාන විස්තර කිරීමක් තමයි මේ කාමය කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අතරම විස්තර කළා මේ බාහිර ලෝකේ කාමය කියලා එකක් නැහැ. මේ මනුස්සයාගේ සිතේ තමයි මේක හටගන්නේ කියලා. අතරම අපි හැම කෙනෙකුටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේක අපි සියලු දෙනාම දැනගත යුතු කරුණක්. එතකොට බුදුරජාණන් වහන්සේ කාමය ගැන කියලා දීලා නිකන් වැඩ සිටියේ නෑ. එතකොට මේ කාමය කියන අර්බුදයේ මිනිස්සෙක සිටි හටගත්තට පස්සේ මේක විසඳගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතන තමයි වැදගත්කම තියෙන්නේ. එතකොට අපි ඊළඟට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන දේශනාවක් තියෙනවා. ඒ නිබ්බේධික සූත්‍රයේ තේ නිබ්බේධික සූත්‍රයේදී පින්නතුනි මේ කාමය ගැන බුදුරජාණන් වහන්සේ ආකාර කීපයකින් විස්තර කළා. එතකොට මේ විස්තරය මං හිතන්නේ අපිට වැදගත් වෙනවා. ඒක දැනගෙන සිටීම අපිට මේ ජීවිතයට මුහුණ දෙද්දී. ඒ නිසා පින්නත් ස්වාමීන් වහන්සේ
අපි සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ඒ විස්තරය අපි දැනගන්න කැමතියි. එහෙමයි සයින්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව හය ආකාරයෙන් මේ කාමයන් අවබෝධ කරගත යුතු කියලා පෙන්වා දෙනවා. එතකොට කෙනෙක් මේ කාමයන්ගේ යථා ස්වභාවය දකින්න කැමති නම්, කාමයන් විනිවිද දකින්න කැමති නම්, කාමයන්ගෙන් මුසපත් වෙන ස්වභාවය ඉක්මවා යන්න කැමති නම්, මේ විදිහට මේ දේශනාවේ පෙන්වා දෙන විදිහට කාමය පිළිබඳ හය ආකාරයක අවබෝධයක් ලබාගත යුතු කියලා තමයි විභාගයෙන් ගන්නේ පෙන්වා දෙන්නේ. ඉතින් පින්වත්නි, මේකෙදි පළවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ කාමයේ හරියට අඳුනා ගන්නවා. කාමය කියන්නේ මොනවද කියලා. මේක තමයි සායන්ස විස්තර කරේ. ඒකෙදි කියවුණා කාම ගුණ කියලා වෙනම දෙයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේවා තමයි කාම ගුණ කියලා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඉදුණු අඹ ගෙඩියක් තියෙනවා. ඒකේ තියෙනවා කාම ගුණ. මොනවද කාම ගුණ? ඒකේ යම් ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා. අමු අඹ ගෙඩියකට සාපේක්ෂව ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා. එතකොට ප්‍රියමනාප සුවඳක් තියෙනවා. ඒ වගේම ප්‍රියමනාප රසයක් තියෙනවා. ඒ තමයි කාම ගුණයන්. ඉතින් ඒ වගේ අපි ගත්තොත් ලස්සන මලක් ගමුකෝ. ඉතින් ඒ මලේ තියෙනවා ප්‍රියමනාප රූපයක්. ප්‍රියමනාප සුවඳක් තියෙනවා. ඒ වගේම පහසත් ප්‍රියමනාප වෙන්න පුළුවන්. නමුත් රසයක් එතන නැහැ. නමුත් මේවා තමයි කාම ගුණ. ඒ ලක්ෂණ තියෙනවා නම් යම් දෙයක, යම් රූපයක, ශබ්දයක, ගන්ධ සුවඳක, රසක, පහසක මේ ලක්ෂණ තියෙනවා නම් අන්න ඒ කාම ගුණයට නැත්ත හැම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසපාස්ම කාම ගුණයන්ටයි තියෙන්නේ. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කැමැත්ත ඇති වෙන කෙලෙස් ඇති වෙන ස්වභාවයෙන් යුක්ත යම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවනම් ඒවා තමයි කාම ගුණ. ඉතින් මේ කාම ගුණ කෙරෙහි සංකල්පයෙන් වශයෙන් කැමැත්තක්, ආසාවක් හිතේ හට ගන්නවද? ඒක තමයි කාම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස් කාමෝ කියලා. ඊට පස්සේ උන්නාසි වදාලා සායිකාන්ස විස්තර කරපති නේතේ කාමයානි චිත්තානි ලෝකේ, බාහිර ලෝකේ කාමේ නැහැ. තිට්ඨන්ති චිත්තානි තතේව ලෝකේ. ඒ බාහිර ලෝකේ තියෙන දේවල් ඒ විදිහටම තියෙනවා. නමුත් මේ ස්වභාවය අවබෝධ කරන්නේ අතිත්ත දීරා විනයන්ති චන්දා. ඒ කියන්නේ නුවණැති උදවිය තමයි බොහොම වීරියකින් යුත් මේ කරුණ අවබෝධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ මේ යථා ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා තමයි අපිට අවබෝධ කරන්න කැටි කියලා දෙන්නේ පැහැදිලිව. ඒතකොට මේ කාරණේදී පළවෙනික තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන කාමයේ හොඳින් මේ විදිහට විග්‍රහ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. දෙවෙනි කාරණේ තමයි කාමයන්ගේ හට ගැනීම ශ්‍රාවකය අවබෝධ කළ යුතුයි. කාමයන්ගේ හට ගැනීම හැටියට පින්වත් ශ්‍රාවින්වංශ ශ්‍රද්ධාවන්ත පින්වත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙහෙමයි. ඇහැයි රූපයයි විඥාන එකතු වෙලා අපි රූප දකිනවා. ප්‍රියමනාප රූපයක් දැකපු ගමන් අන්න කාමයේ හටගත්තා. කණයි ශබ්දයයි විඥාන එකතු වෙලා ප්‍රියමනාප සත්‍යයක් අපි අහනවා. අහනකොටම කාමේ හට ගන්නවා. නාසයේ ගඳ සුවඳයි විඥාන එකතු වෙලා ඔන්න ප්‍රියමනාප සුවඳක් අපි ආග්‍රහණය කරනවා. කාමේ හටගත්තා. ඊට පස්සේ දිවයි රසයයි විඥානයි එකතු වෙලා අපි ප්‍රියමනාප රසයක් විඳිනවා. අන්න කාමේ හටගත්තා. කයයි පහසයි විඥානයි එකතු වෙලා අපි ප්‍රියමනාප ස්පර්ශයක් විඳිනවා. න කාමී හටගත්තා. එතකොට පැහැදිලි මෙතන සායින්ස ස්පර්ශී මුල් කරගෙන කාමයේ හටගන්නවා කියන කාරණය. එතකොට ඒකත් එක්ක තවත් කාරණයක් අපිට පැහැදිලි, මේ කාමෙන් බේරෙන එක ලේසි නෑ. ස්පර්ශී මුල් කරගෙන නම් කාමයේ හටගන්නේ හැම වෙලාවෙම මේ ආයතන ආය බාහිර ලෝකයට විවුර්තයි. ස්පර්ශයෙන් කිනකොට බේරෙන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැම ගහපු ගවයෙකු උපමාවෙන් පෙන්වා දුන්නේ ඒ ගවයා හම ගහලා ඉන්නේ. එතකොට එලිමාන ඉන්නකොට සත්වයිල විදිනවා. ගහකට ඇතුළුනොත් ගහේ ඉන්න සත්ව විදිනවා. බේරෙන්න බෑ. වතුරට බැස්සොත් වතුර ඉන්න සත්තු. එතන ස්පර්ශයේ මුල් කරගෙන ඒ වගේ ස්පර්ශයේ හැම වෙලාවෙම ස්පර්ශයට යොත් වෙලා තියෙනවා නම් ස්පර්ශයෙන් බේරෙන්න බෑ නම් ස්පර්ශය නිසා කාමයේ හට ගන්නවා නම් එන කාමිමුත් බේරෙන එක පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ස්පර්ශය මුල් කරගෙන මේ විදිහට කාමයේ හට ගන්නවා කියන කාරණේ ඒ පසුබිම ස්පර්ශයේ බව තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න කියලා පෙන්වා දෙනවා. තුන්වෙනි කාරණේට භාගිතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ කාමයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒකත් අවබෝධ කළ යුතුයි කියලා ශ්‍රාවක. ඒ කියන්නේ ප්‍රියමනාප රූපවල තියෙන කාමයේ වෙනින් එකක්. ප්‍රියමනාප ශබ්දවල තියෙන කාමයේ තවත් එකක්.
ප්‍රියමනාප ගඳ සුවඳ තියෙන කාමය වෙනස්. ප්‍රියමනාප රසේ ප්‍රියමනාප පහසේ මේ තියෙන කාමයෙන් ස්වභාවය එකිනෙකට වෙනස්. එතකොට එතන කාමයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ අනුව එක එක්කෙනා සමහරු කැමති ප්‍රියමනාප රූපවලට කැමැත්ත අනුව. ඒ තමුන්ගේ හිතේ ස්වභාවය අනුව තමුන් ඇලෙන්නේ ප්‍රියමනාප රූපවලට වැඩිපුර වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනා කැමති එක එක channel මාරු කර කර ෆිල්ම් බලන්න, ඒ විදිහට රූප බලලා සතුට වෙන්න කැමති. එයා කැමති ලස්සන ලස්සන තැන් හොයලා ගිහින් බලන්න. ලංකාවේ තියෙන තැන් බලලා එතුණාම පිටරට ගිහිල්ලා හරි ඒ ප්‍රියමනාප දේවල් බලන්න එයා කැමති. සමහරු කැමති ප්‍රියමනාප ශබ්ද වලට. ඉතින් එයා කැමති සින්දු අහන්න. හැම වෙලාවෙම කනේ ෆෝන් එක ගහගෙන සින්දු අහනවා. රස්සාවට යනකොට උනා වැඩක් පඩක් කරනකොටත් එයා උත්සාහ කරන්නේ ඒ රස විඳිනේ විඳින්න. ස්මාර්ට් ෆෝන් හරහා කාමී විඳිනකොට ඔය දෙක තමයි තියෙන්නේ රූපයි ශබ්දයි. මොකද එන ගඳ සුවඳ නැහෙනේ. රසේ නැහෙනේ. ඉතින් මේ විදිහට එක එක්කෙනාගේ කැමැත්ත අනුව සමහරු කැමති රසයට. රසයට කැමති අය කැමති තමුන් එක එක විදිහට කෑම හදාගෙන කෑම වට්ටු හොයාගෙන පිළියෙල කරගෙන කෑම හදාගෙන කාලා එහෙම නැත්නම් තැන් තැන් වලට ගිහිල්ලා හොටෙල් වලින් කාලා ඒ සඳහාම සෑහෙන මුදලක් වියදම් කරලා ඒ රස විඳිනේ ඒ කාමාශ්‍රිත විඳිනවා. ඒ වගේම පහසට කැමති අය සුවපහසු යානාවල් සුවපහසු ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලට කැමති. ඒ පහසින් සතුටු වෙනවා. ඉතින් මේ විදිහට විවිධත්වයක් පැහැදිලිව අපිට දකින්න තියෙනවා. එක අවස්ථාවක් කියනවා සාමිංහංශ කොසල් රජතුමා ඇතුළු තව රජුරු පස් දෙනෙක් මේ කාමයන්ගේ පංචකාමෙන් සතුටු වෙවි ඉඳලා මේ පස් දෙනා අතර වාදයක් හටගත්තා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ කාමයන් අතර අග්‍ර වෙන්නේ මොන කාමෙද කියලා. එතකොට එක රජු කෙනෙක්ව රූපේ තමයි අග්‍ර වූ කාමය. තව කෙනෙක්ව ශබ්දේ. දැන් මේ විදිහට පස් දෙනා පහක් කියන්නේ. ඊට පස්සේ මේක විසඳ ගන්න බැලුව කොසල් රජුරෝ කියන්නේ නෑ අපි වාද කරන්න නැතුව අපිට මේක විසඳ ගන්න බෑනේ. අපි භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණේ ඇත්ත නැත්ත දැනගන්න කියලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණේ ඇහුවාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන රජතුමනි එකම රූපේ කෙනෙකුට ප්‍රිය වෙන්නත් තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් පුළුවන්. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. සමහරු එක්කෙනෙකුට ඒ රූපේ ප්‍රියයි. එතකොට යාට ඊට වැඩිය ප්‍රණීත වූ උත්තරම රූපයක් තවත් නැහැ කියනවා. ඒ රූපෙටම තමයි යා කැමති. තව කෙනෙකුට ප්‍රියමනාප ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දෙට තව කෙනෙක් ගමනාප වෙන්න පුළුවන්. නමුත් යාට ඊට වැඩිය උත්තරම ප්‍රණීත වූ දෙයක් නැහැ. එයාගේ හිත බැසගෙන තියෙන මේ ශබ්දෙ. ඉතින් මේ විදිහට එක එක්කෙනාගේ අර හිතේ තියෙන ස්වභාවය අනුව කැමැත්ත ආසාව අනුව මේ කාමයේ විවිධත්වයට ඇලෙනවා. ඉතින් මේ විදිහට කාමයේ විවිධත්වය ගැන ශ්‍රාවකයාට අවබෝධයක් තිබිය යුතු කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟ කාරණේ හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ශ්‍රාවකයාට මේ කාමයන්ගේ විපාක ගැන අවබෝධයක් තිබිය යුතුයි. කාමයන්ගේ විපාක කියන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තමන්ගේ කැමැත්තට අනුව කර්මානුරූප යලි උපතක් සකස් කරලා දෙනවා. යමක්ද කැමති වෙන්නේ ඊට අනුව කර්මානුරූප යලි ආත්ම භාවයක් සකස් කරලා දෙන ස්වභාවයක් කාමී තියෙනවා. ඒක තේරුම් ගන්න දැන් අපි කතා කරොත් ඔන්නේ කෙනෙක් ඔන්න දිව්‍ය ලෝක විස්තර දේශනාවේ කියවලා ඔන්න ඉගෙන ගන්නවා. එතකොට යාට ආසයි තියෙනවා දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ විදිහට අභිරූපී රූප සම්පත්තියක් තියෙන දෙවගණන් සමග ඒ දිව්‍යාංගනන් සමග කාලා බීලා හොඳට ඇඳලා පැලඳලා ඒ දිව්‍ය ලෝකවල සතුට විඳින්න තියෙනවා නම් කාමාස්වාද විඳින්න තියෙනවා නම් හොඳයි කියලා ප්‍රණීත වූ කාමයකට යා ආස කරනවා. එහෙම දිව්‍ය ලෝකෙ උපදින කැමැතින් ඒ දිව්‍ය ලෝකේ කාමයට ආස කරලා යා සුචරිතය දෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා, මෙත් සිතින් වාසය කරනවා. ඉතින් මේ විදිහට කරලා ඉවරලා ඔන්න දිවිලව උපදිනවා. එතකොට ඒතන පිනට අනුව කර්මයක් විපාකයක් සකස් වුණා. ප්‍රණීත කාමයකට ආස කරනවා. තව කෙනෙක් ආස කරනවා එයා බැඳිලා ඉන්නේ මේ ලෝකේ දේවල් වලට. එයාගේ ගේ දොර, වතු පිට, ඉඩ කඩම්, යාන වාහන, දැසි දස්සෝ, ඥාති හිත මිත්‍රාදීන් බැඳිලා අනේ මම මේවා කොහොමද දාලා යන්නේ? මං මැරුණා මේ ළමයි බලාගන්නේ කවුද? මුණුබුරෝ බලාගන්නේ කවුද කියලා මේ මනුස්ස ලෝකේ තියෙන නීච කාමයට ආසා කරමින් ඉන්නවා. එතකොට ඒ කැමැත්ත ඇති මෙරිලා එයා උපදින්නේ ප්‍රේතෙක් වෙලා. ඊට පස්සේ අර නීච කාමයෙන් හොයාගෙන ආපු වෙනවා. එතකොට එතන එයා විපාකයක් සකස් වුණේ නීච ස්වභාවයකට. සමහරු මේ නීච කාමී මුල් කරගෙන ප්‍රාණඝාතය දෙනවා. සොරකම් කරනවා. දැන් එයාට ඒක ලද දෙයින් සතුටු වෙන්න බැයි නම් එයා ඒකට තව ආදායම් උපයන්නේ කියලා කාමයේ වෙනුවෙන් මිච්ඡා ජීවිත කල් ගෙවෙනවා. බිස්නස් කරද්දී එයා හොරකම් කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපි අහලා තියෙනවා හාල් වලට වැලි එකතු කරනවා. ඊට පස්සේ මිරිස් වලට ගඩොල් කුඩු එකතු කරනවා. මේ විදිහට අපි අහලා තියෙනවා මේ මිච්ඡා ජීවින් ජීවත් වෙන. ඇයි? තමුන් ලද දෙයින් සතුටු නොවී තව දේවල්ට ආස කරනවා. ඉතින් මේ වගේ එතකොට යාට
විපාකයක් සකස් වෙනවා නරක විපාකයක්. එතකොට ඒ ඒඔස්සේ සතරපායට ඇදල යනවා. එතකොට අපිට පේනවා පිනට හෝ පවට හෝ අනුව කාමයෙන් තියෙන කැමැත්ත මුල් කරගෙන යලි ආත්මභවගේ උපසක් සඳහා විපාක සකස් වීමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන්ගේ විපාක දෙන ස්වභාවය ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම කාමයන්ගේ නිරුද්ධ වීම ගැන ශ්‍රාවකයාට අවබෝධයක් තිබිය යුතුයි. කාමයන්ගේ නිරුද්ධ වීම තමයි යම් තැනකද කාමයේ හැටගත්තේ එතනම තමයි නිරුද්ධ වෙන්නේ. අපි දැන් කතා කරා ස්පර්ශය මුල් කරගෙන කාමයේ හැට ගන්නවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ස්පර්ශ නිරෝධයත් එක්ක කාමයේ නිරුද්ධ වෙනවා. එතකොට මෙතන පින්වත්නි ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන්නේ ඇහැ රූපේ විඥාන එකතු වෙලා ඇහැ ස්පර්ශය හැටගත්තා කියලා ඇහැ නිරුද්ධ වීමවත් රූපේ නිරුද්ධ වීමවත් විඥාන නිරුද්ධ වීමවත් නෙවෙයි. ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන්නේ දැන් රහතන් වහන්සේ නමකට උනත් ස්පර්ශය හැට ගන්නවා. නමුත් එතන නැත්ති අවිද්‍යා සහකර ස්පර්ශයක් නෑ. අවබෝධයක් තියෙනවා. මුලාව නෑ. එතකොට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මුලාවෙන්නෙත් නෑ. එතකොට සංකල්ප රාගයක් උපදින්නේ නෑ. ඇහැයි රූපයයි විඥානය එකතුනා කියලා සංකල්ප රාගයක් හටගන්නේ නෑ. කනයි ශබ්දයයි විඥානයයි කනේ ස්පර්ශය මුල් කරගෙන සංකල්ප රාගයක් හටගන්නේ නෑ. අන්න ඒ සංකල්ප රාගය හට නොගැනීම තුළ ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මුලාවෙන්නේ නෑ. එතකොට ස්පර්ශය නිරෝධයි. ඒ ස්පර්ශ නිරෝධය අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට. ඒ ස්පර්ශ නිරුද්ධන මාර්ගය හැට බුදුරජාණන් වහන්සේ පැහැදිලින් පෙන්නා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ මාර්ගය තමයි අපි මේ සඳහා පුරුදු කරගත්ත යුත්තේ. මේ විදිහට තමයි නිබ්බේධික සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව මේ හය ආකාරයකින් ශ්‍රාවකයා කාමයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා පෙන්නා දීලා තියෙනවා. මම හිතන ඔබට පැහැදිලි වෙන්න ඇති කාමයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී ඒ ආකාර හයකින් විස්තර කරපු විදිහ පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ කියපු කාරණාවකදීම අපිට තව එක කරුණක් එකතු කරන්න හිතුණා. ඒ තමයි මේ කාමය නිසා මිනිස්සු සමහර අවස්ථාවල ගොඩාක් වැරද්ද ගන්නවා. ආපස්සට ආයේ හදන්න බැරි විදිහට වැරද්ද ගන්න අවස්ථා තියෙනවා. එක මේ සිද්ධියක් මේ ළඟදී ස්වාමීන් වහන්සේ අපිට අහන්න ලැබුණා. ඒ තමයි මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. එතකොට ප්‍රින්සිපල්ට හිත ගිය තැන තමයි ඉස්කෝලේ. කොහේ ගියත් ඉස්කෝලේට තමයි කැරකර ගෙන්නේ. අවසානයේ කොහොම හරි මේ කාලය ගෙවමින් ඒක ප්‍රින්සිපල් මහත්තයා විදුහල්පතිතුමා මරණයට පත් වෙනවා. ඉතින් මේ ආස කරන දේවල් වලට සිත ඇදී යන්නේකේ දෝෂෙ කොච්චරද කියන්නේ බල මේකේ තියෙන බරපතලකම කොච්චරද කියන්නේ ආයි තින් ඊට පස්සේ ආයි පසුතැවිලි වෙලා වැඩක් නැහැ. අවසානයේ මරණයටපත් වෙලා ඉස්කෝලේ තමයි කොහේ කැරෙක් කැරෙ ගියත් ඉස්කෝලේ තමයි හිත තිබ්බේ. අවසානයේ විදුහල්පතිතුමා මැරිලා ඉස්කෝලේ පෙරේතෙක් කියලා උපදිනවා. ඒක බලන්න ස්වාමීන් වහන්සේ මේ කාමයන් මිනිස්සුන්ව අරගෙන යන තැන්. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාටම මේ කාමයේ කියන එක පිළිබඳව අවධානය යොමු කර යුතුයි. නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ලැබිලා අවබෝධ කරන්න පුළුවන් ආකාරයේ මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිච්ච වෙලාවේ අපි හරි විදිහට කරගත්තේ නැත්තම් මං හිතන්නේ අපි සියලු දෙනාටම පසුතැවිලි වෙන්න වෙනවා. එතකොට ඊළඟට අපි විශේෂයෙන් පින්න ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති කාරණාවක් එක්කම අපිට තව විශේෂ සිද්ධියක් කතා කරන්න තියෙනවා. අපේ වින්නත් ලොකු ස්වාමීන් වහන්සේගේ පොත් වහන්සේ නමක් තියෙනවා. ඒකේ නම අහලා තියෙනවද දන්නේ ගිහි ගෙයි ඔබයි කියලා. ලොකුසාමි ගොඩක් පරණ පොතක්. ඉතින් ඒ පොත නම තියෙන්නේ ගිහි ගෙයි ඔබයි. සමහර විට මේ ඒක අර ප්‍රශ්නයක් වගේ. මොකද්ද මේ කියවන්න හිතෙන මාතෘකාවක් තියෙන්නේ. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ මේ තරුණයෙක්ගේ විස්තරයක් අහන්න ලැබුණා. ඒ තරුණයාට මීට කාලයකට කලින් ওই පොත කියවන්න හම්බෙලා තියෙනවා. ඉතින් ওই පොත් වහන්සේගේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරපු දේශනා දෙකක් තමයි ඒකේ සටහන් වෙන්නේ. ඉතින් මට මතක විදිහට එක සූත්‍රයක නම බාහර සූත්‍රය, අනිත් එක දුක්ඛකන්ද සූත්‍රයක් තියෙන්නේ. එතකොට ඔය දුක්ඛකන්ද සූත්‍රයේදී ලොකුසම හරි ලස්සනට ඔතන මේ කාමයන්ගේ කාමයන් නිසා මිනිස්සු විඳින දුක ගැන හරි ලස්සනට මේ දේශනාව ඇසුරෙන් විස්තර කරලා තියෙනවා. අවසානයේ තරුණයා ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙන්න එන්න තීරණය කරන්නේ ඒ පොත කියවලා. ඒ පොතේ තියෙන මේ කාමය නිසා මිනිස්සයා විඳින දුක ගැන ඒකේ තියෙනවා මේ වැස්ස කියලා නෑ කියනවා. රස්සාවට යන්න එනවා කියනවා. උණ කියලා නෑ කියනවා. නිවාඩු වෙන රස්සාවට යන්න එනවා කියනවා. ඒතරේ දැන් සමහරට පැවිදි වෙච්ච නිසා ලැබෙන ලාභයක් තියෙනවා. උණ නම් අපිට හිටිය හැකිනේ පාඩුවේ.
ගිහිගෙදර එහෙම බෑ වගකීම් සහිතයි. ඒ නිසා වැස්ස කියල බෑ රස්සාවට යන්න වෙනවා. ඊට පස්සේ උණ කියල බෑ නිවාඩුත් ඉවරන යන්න වෙන රස්සාවට. ඉතින් මේ කාමය නිසා තියෙන ආදීනව ගොඩාක් තියෙනවා. ඉතින් විස්තර වශයෙන් දැනගන්න කැමති මේ කාමයේ ආදීනව ගැන පින්න ස්වාමීන් වහන්සේගෙන්. එහෙමයි ස්වාමීන් වහන්ස. අපගේ බුදුරජාන් වහන්සේ මම කලින් කියෝ වගේ පින්වත්නි ඔබට මේ කාමය ගැන කාමය විපාක ගැන අපි සංසේ මතක් කළා වගේ නිබ්බේධික සූත්‍රයේ කාමයේ හය ආකාරයකින් දැක්ක යුතු බව මේ විදියට බුදුරජාන් වහන්සේ තුළ පුදුමාකාර අවබෝධයක් ඒ සම්බන්ධයෙන් තිබ්බා. ඉතින් සාමාන්‍ය ගිහිගෙදර වාසය කරන කෙනෙක්ට ගිහිගෙදර ගත කරන කෙනෙක්ට කාමයට එක්කම ඉන්න කෙනෙක්ට කාම විපාක මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ විපාක කාමයන්ග විපාක විඳ විඳම ඉන්නේ. කාමයන්ගේ විපාක තේරුම් ගන්න නම් එයා කාමයන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. එතකොට තේරෙන කාමයන්ග විපාක මොනවද කියලා. ඉතින් කොහොම නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ ওই මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා දෙකක් තියෙනවා. චූල දුක්ඛ කන්ද, මහා දුක්ඛ කන්ද කියලා සූත්‍ර දේශනා දෙක. ඉතින් මහා දුක්ඛ කන්ද සූත්‍රයේදී අපගේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ගිහි ජීවිතයේ ගෙවන කෙනෙක් ජීවත් වෙන්න නම් ජීවත් ජීවිතය ගත කරන්න නම් එයා නිකන් ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. කාක් හරි රැකියාවක් තෝරගන්න ඕනේ යා. එතකොට කුලී වැඩක් හොවෙන්න පුළුවන්. ඒව කරන්න කලින් එයා ඉස්සලාම ඉගෙන ගන්න ඕන. ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්න ඕන මොකක් හරි දෙයක් සම්බන්ධයෙන්. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට අපි මාසයක් යනවා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න, මාසයක් යන්නේ නැහැ. එහෙම බෑ. එයා නොකඩවා අපි කියමු එයා 12 වසරට එක ඉගෙන ගන්න ඕන සාමාන්‍ය පෙළ විභාග කරන්න නම් එයා මේ අවුරුද්දවල නොකඩවා යන්න ඕන. එකතු කරන්න මතක් වුණා ඒ තමයි මේ ඔය දැන් ඉගෙන ගැනීම ගැන කතා කරන්න සාංශ. මම හිතන්නේ ලෝකේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ චරිතයක් අපි චරිත කතාවක් කියවන ලැබිච්ච අවස්ථාවක මතකෙදී කියෙව්වේ එයා ඉගෙන ගන්න කොච්චර දුක් විඳද කියන්නේ. දුප්පත් කෙනෙක් දුප්පත් පවුලක තමයි උපදින්නේ. ගෙදර මේ එළියක් නැහැ කියනවා රෑට මේ පොතක් පතක් බලන්න. ළඟ මේ පාරේ තිබුණු කණුවක පහන් ආලෝකෙන් තමයි කියනවා මෙයා මේ රෑට පොත් බලන එක කරේ. එච්චර දුකසේ තමයි මේ මිනිස්සු මේ කාමයන් උදෙසා මේ මහන්සියලා යන්නේ ගමන. ගොඩාක් අසවන්ස් කියනවා වගේ ගොඩාක් මහන්සි වෙන්න ඕනේ සම්බන්ධයෙන් ඒ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගැනීම දුනි කාවට ගියාට ඒක කරන්නත් බෑනේ සවනසනි. එතකොට දැන් අපි කියමු කොයිතරම් මහන්සියලා වුණ එයා විභාගයට සූදානම් වෙනවා. විභාගෙ ලියන්න බැරි වෙන සමහරුන්ට අසනීප වෙනවා. ඒතර සම්පූර්ණ මේ ඒ ඒ ලියතර දුක සේවාසය කරන්න වෙන්නේ. ඒක කාමයෙන් ගැවදීනවා ස්වාමීන් වහන්සේ. ඊළඟ දැන් ඔන්න මහ ඉගෙන ගන්න මහන්සි ගන්නවා. මහන්සි ගන්නවා මහන්සි ගන්නවා. ලොකු මහ පවුල් ප්‍රශ්නයක් වෙනවා. ගෙදර දොරේ. කාමයෙන් ගැවදීනවා. ඉගෙන ගන්න මහන්සි ගන්නවා මහන්සි ගන්නවා. ඒක පාසලේ මහ ප්‍රශ්නයක් වෙනවා. හරියට ඒක ඉගෙන ගන්න ගුරුවරු නැහැ. කාමයෙන් ගැවදීනවා. දුක සේවාසය කරන්න ඕන. ඉතින් දැන් ඉගෙන ගත්ත කියමු ඉගෙන ගන්න දැන් ඔන්න රස්සාවක් තෝරගන්න. තමන්ට ඉගෙනීමට සුදුසු රැකියාවක් තෝරගන්න නැහැ. දුකසේ වාසය කරන සමහර දැන් විද්‍යා මේ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු දරු දැරියෝ ඉන්නවා. ඒකට ඉගෙනීමට අවශ්‍ය ඉගෙනගත් දේට අවශ්‍ය කරන විදිහට රැකියාවක් නැහැ. ඒකට රැකියාව හොයනවා. ඉතින් දුකසේ වාසය කරන ඒ සම්බන්ධ ඒ විදිහට. ඒක කාමයන්ගේ ආධිනයට බුදුරජාණන් වදාලා. එතකොට දැන් ඔන්න ඉගෙන ගන්නවා ඉගෙනගෙන දැන් මොකක් හරි දෙයක් කරලා එයා අපි කියමු සල්ලි හම්බ කරනවා කියලා. සල්ලි හම්බ කරලා සල්ලි හම්බ කරපු දේව රැක ගන්න ඕන. සල්ලි හම්බ කරලා දැන් අපි කියමු හොඳ රස්සාවක් එයා ඉගෙන ගත්ත විදිහට ඉගෙන සුදුසුකම් වලට අනුව හොඳ රස්සාවක් ලැබෙන රස්සාවක් ලැබෙන හොඳ පඩියකුත් හම්බ වෙනවා. ඒ හම්බ කරපු දේව රැක ගන්න ඕන. රැක ගන්නත් අප්‍රමාණ වෙහෙසක් ගන්න ඕන. එතකොට දැන් බැරි වෙලාවත් රැක ගන්න බැරි වුණොත් කොහොර සතුරු ගන්නවා මේවා. එහෙම නැත්නම් ගින්නෙන් ජලයෙන් මේක විනාශ වෙලා යනවා. මේ විදිහට මේවා විනාශ වෙනවා. එතකොට දුකසේ වාසය කරන්න වෙන්නේ. ඒක කාමයන්ගේ ආධිනකයට වදාලා. හොඳ කතාවක් තියෙනවා. මම ওই අසපුක වැඩ ඉන්නකොට මහත්තෙක් ඇවිල්ලා මේ කිව්වා මේ එයා මං හිතන්නේ ওই තේ ෆැක්ටරි එක වැඩ කරන්නේ. එයාත් එයාට තේ කම්මලක් තියෙනවා. එයා හාලි හම්බ කරලා කෝටි 3ක්ද කොහෙද බැංකුවකට දාලා. ඒ බැංකු බංකුවල තුන ප්‍රසිද්ධ බැංකුව බැංකුවල තුනට පස්සේ එයාට කිව්වා මේ ඒ සල්ලි ආයි දෙන්නේ නැහැ කියලා. ඉතින් මාත් ගැල්ල කිව්වා සානස මං හම්බ කරපු සම්පූර්ණම සන්තකය කිව්වා. මං හම්බ කරපු මේ ජීවිත කාලේ හම්බ කරපු දේ කිව්වා. මට දැන් ඒක නැහැ කිව්වා.
කාමයන්ගේ ආදීනයි. ඉතින් කාමයන් නිසා එයා බොහෝ දේ දුකසේ වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒක කාමයන්ගේ ආදීනමක් කිව්වා. ඊට පස්සේ කාමයන් මුල් කරගෙන රට රටවල් වල යුද්ධ කරනවා. දැන් දුබල රටක් තියෙනවා නම් ප්‍රබල රටක් මොකද කරන්නේ? දුබල රටේ තියෙන සම්පත් උදුර හූරා ගන්නවා. ඒ සඳහා යුද්ධ අරගල කරනවා. අපිට විශේෂයෙන් මතක් වුණ සිද්ධිය, ඔය අප්‍රිකාව කියලා කියන්නේ ඒ කාලේ මහා සශ්‍රීක ප්‍රදේශයක්. ඒක තියෙනවා මේ ඔය එක පොතක් තියෙනවා. ඒ පොතේ නම කළුවත් දැල කළු ඇද්දල ඇද්දල සුදු පාටයිනේ. ඒ පොතේ නම කළු ඇද්දල. ඉතින් ඔය කවුද අරාබි රටවල් අරාබිකාරයෝයි ඊට පස්සේ ඕලන්ද පෘතුගීසිකාරයෝ ඒ කාලේ රටවල් වලට ගිහිල්ලා හොරු මංකොල්ලකාරයෝ මංකොල්ල කන එක කරේ. ඒකේ තියෙනවා රට මැද ඉඳලා නැව්වල තමයි මේ මිනිස්සු අරගෙන යන්නේ. කළු ඇද්දල කියන්නේ, ඇද්දල කියන්නේ වටිනාද යන්නේ. ඒතර කළු ඇද්දල කිව්වේ මිනිසුන්ට, මිනිස්සු වහල් වෙලඳාමට විකුණනවා. ඇද්දල විකුණනවා වගේ මිනිස්සු වහල් වෙලඳාමට විකුණනවා. ඒ නිසා කළු ඇද්දල කිව්වා. එතකොට මේ රට මැද ඉඳලා මේ වරාය තිබ්බ තැනට මිනිස්සු අරගෙන එන්නේ ගඟ දිගේ නැවකින්. ඒතර ඔය අතර විඳින දුක ගැන ගොඩාක් විස්තර තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් සම එක තැනක තියෙනවා මේ මං හිතන්නේ මට මතක විදිහට මේ අම්මාති මොකක් හරි වැරද්දක් වෙනවා. අම්මයි පුතයි දෙන්නම අල්ලගෙන යනවා ඔය වහල් වෙලඳාමට. ඊට පස්සේ පුතාට කතා කරලා කියනවා මේ අම්මව මරපන් කියලා. එතකොට පුතාට ජීවත් වීම පිණිස ඒ නැවේදීම අම්මව ඝාතනය කරන්න වෙනවා. ඒතර මේ කාමයේ නිසා මේ මිනිස්සු පුදුමාකාර විදිහට මේ සසර පුරාවටම මේ ඉතිහාසයේ පුරාවටම යුද්ධවලදී නොයෙක් විදිහට වද වේදනා විඳලා තියෙනවා. ස්වාමිනා දැන් කාමයේ මුල් කරගෙන තමයි දැන් කාමයේ කියලා කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා. මේ කාමයේ කියලා කියන්නේ සසරේ පැවැත්මට උපකාර කරන දෙයක්. කාමයේ කියලා කියන්නේ. ඉතින් ඒක ඔස්සේ තමයි බොහෝ මිනිස්සු අර අපි කලින් කතා කරා යුද්ධ කරනවා. කාමයේ තමන් සතු කාම සම්පත් රැකගන්න අරගල කරනවා. ඉතින් කාම සම්පත් නැති වෙලා යනකොට දුකසේ වාසය කරනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් ওই කාම සම්පත් ගැන කියපුවාම ගෙවල් දොරවල් වල ඉඩකඩම් බෙදා ගන්න බැරුව දෙමව්පියෝ දරුවෝ කොච්චර අඬ කරනවාද? සමහරට දරුවෝ දෙමව්පියෝ මරනවා ස්වාමීන් වහන්සේ කාලයක් කිව්වා වගේ. දැන් දෙමව්පියෝ මරනවා දරුවෝ ඉඩම් බෙදා ගන්න බැරුව. දැන් සමහර වෙලාවට ඉඩමක් වැඩි වැඩිපුර කෑල්ලක් ගෙදර ඉඩමේ වැඩි ඉඩපුර වැඩිපුර කෑල්ලක් ළමයට දුන්නොත් අනිත් ළමයා විරුද්ධයි ඒකට. එතකොට ගෙදර අරගල සම්පූර්ණ අම්මට බයිනවා මං විතරද අම්මට සලකන්නේ, අනිත් අය සලකන්නේ නැද්ද? ඉතින් ඇයි මම සැලකුවේ නැද්ද අම්මට? ওই විදිහට නුකු ප්‍රශ්න දාගෙන අම්මා තාත්තලා විරසක වෙනවා, දරුවෝ විරසක වෙනවා, දරුවෝ සහෝදර සහෝදරියෝ ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා. මේ ඔක්කොම වෙන්නේ කාමයන්ගේ ආදීනවත් එක්ක. අර කලින් කිව්ව වගේ යුද්ධ කරන් රට රටවල යුද්ධ කරන්නේ, ඊට පස්සේ ජාති ජාති වශයෙන් යුද්ධ කරන්නේ. මේ ඔක්කොම කාමයත් එක්ක එන දේවල්. කාමයන්ගේ ආදීන හැට බුදුරැන් අස වදාලා. ඒ වගේම තමයි බුදුරැන් අස වදාලා කාමේ මුල් කරගෙනමයි, කාම අවුල නිසාමයි, කාමේ හේතු කරගෙන තමයි කිව්වා සත්වයෝ කයින් දුසිරිත හැසිරෙන්නේ, වචනෙන් දුසිරිත හැසිරෙන්නේ, මනසින් දුසිරිත හැසිරෙන්නේ. ඒ විදියට ත්‍රිවිධ දුස්චරිතය යෙදිලා බොහෝ සත්වයෝ මේ කාමේ මුල් කරගෙනම, කාමේ හේතු කරගෙනම, කාමයේ කාම අවුල නිසාම මිර යනවා කිව්වා. ඒකත් කාමයන්ගේ ආධිනමක් කිව්වා. ඉතින් ඒ නිසා දැන් හොඳ කතාවක් තියෙනවා. දැන් ඔය මේ ප්‍රේත ලෝකෙ ගිව් සිද්ධියක් ගැන සානස කිව්ව. දැන් අර ස්පින්සිබල් කෙනෙක් අර මේ ඒ කාමයන්ගේ ආදීන වේ. ඉතින් ඒ නිසා බොහෝ සෙයින් පින්නත් දැන් ඔබට තව මේ කාමයන් ගැන, කාමයන්ගේ ආදීන ගැන දැනගන්න ඕන නම් කියවන්න පුළුවන්. දැන් අපිට කාල වේලාවක් නැහැ මේක ලොකු විස්තරයක් කරන්න. ඉතින් කාමයන් ගැන දැනගන්න නම් අර චූල දුක්ඛ කන්ද සූත්‍රය, මහා දුක්ඛ කන්ද සූත්‍රය, සුත්ත නිපාත තියෙනවා. තව සූත්‍ර දේශනාවක් කාම බූ කියලා සූත්‍රයක් මට මතක හැටියට. ඒ වගේ සූත්‍ර දේශනා කියවන්න මේ කාමයන්ගේ ආදීන තමයි දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි මේ කාමයන් මේ නිස්සාර දෙයක්, මේ කිසිම සාරයක් නැහැ, මේ වගේ තින ඇල්ම දුරු කරගන්න ඕන කියලා මේ ඒ වගේ ඇල්ම දුරු කරන්න මහන්සි ගන්න. ඉතින් ඒ නිසා තේරුම් ගන්න කාමයන්ගේ ආදීන බොහෝයි. ඒක වචන වලින් කියලා ඉවර කරන්න බෑ. බොහෝසේ තියෙන, බොහෝ මිනිස්සු දුක් විඳින්න, බොහෝ මිනිස්සු මරා ගන්න, බොහෝ මිනිස්සු ඔක්කොම දේවල් කරගන්න කාමයන් නිසාම. ඉතින් ඒ නිසා කාමයන්ගේ විපාක බොහෝසෙයින් තියෙනවා පින්නත්. ඒ නිසා පින්නතුනි හොඳ නැද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා මේ කාමයේ ඇතුළත් වෙන මේ නිබ්බේධික සූත්‍රය කියන්නේ මං හිතන්නේ මේ රත්තරන් තියෙන තැනක් පෙන්නනවා වගේ. මිනිස්සේ රත්තරන් වලට කැමති නම්
බේදික සූත්‍රය කියවන මංහිතන්නේ රත්තරං ලැබෙනවා. ඒ නිසා මංහිතන්නේ ඒ සූත්‍රේ ඊළඟට මංහිතන්නේ මැරෙන්ඩ කලින් උත්සාහකරොත් හොඳ නැද්ද මේ චූල දුක්ඛකන්ද සූත්‍රයයි මහා දුක්ඛකන්ද සූත්‍රයයි කියවනවන මංහිතන්නේ මේ අරබුදුලින් සෑහෙන සමතයකට පත් කරගන්න ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ඊළඟට පින්නතුනි දැන් අපි අවසාන ප්‍රශ්නය විදිහට අපි පින්නත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න කැමති කාරණාවේදී ඒ තමයි මේ කාමය කියන එක ගැන බුදුරජාණන් වහන්සේ එක විදිහකට විස්තර කරලා බුදුරජාණන් වහන්සේ නතර වුණේ. මේකේ තියෙන බරපතලකම නිසා බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට උපමා වලින් විස්තර කරා. මහණෙනි මේ කාමය කියන්නේ මෙන්න මේ විදිහට තව අවස්ථාවල මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ටික ඇත්තටම ඒ උපමා ටික කෙනෙක් ඇහුවොත් ඔක්කොම ඕනේ අඩුම ගානේ බුදුරජාණන් වහන්සේ කාමයේ පිළිබඳව වදාළ එක උපමාවක් ගැන නිකන් විවේකයෙන් ඉන්න වෙලාව කල්පනා කරලා බලන්න අද්භූතයි. මේ ජීවිත අවබෝධය පිණිස උපකාර කරන කරුණ එතන තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි පින්නත් ස්වාමීන් වහන්සේකින් දැනගන්න කැමති මේ කාමයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ උපමා අදිවචන ගොඩාක් වදාරලා තියෙනවා. පින්නත් ස්වාමීන් වහන්සේ අපි දැනගන්න කැමති ඒ විස්තරේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි කාමයට අදිවචන බුදුරජාණන් වහන්සේ පැහැදිලි පෙන්වා දෙනවා. අදිවචන කියන්නේ සමාන වචන. බුදුරජාණන් වහන්සේ වදාලා කාමය බය කියන්නේ කාමයට කියන නමක් කියලා. ඒ වගේම උන්වහන්සේ වදාලා දුක කියන්නේ කාමයට කියන නමක් කියලා. රෝගය කියන්නේ කාමයට කියන නමක් කියලා. ඔය අනාබෝධය දුරු කරගන්න තමයි අපි මේ ඉගෙන ගන්න ඕන සායකල. නැත්තම් අපි සැප කියලා දුකටම තමයි ආස කරන්නේ. ඒතර දුකම උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙළලා දෙනවා ඇල්ම කියන්නේ කාමයට කියන නමක්. මඩ කියන්නේ කාමයට කියන නමක්. ඊට පස්සේ බුදුරජාණන් පෙන්වා දෙනවා මේ දැන් බාය කියන්නේ කාමයට කියන නමක් කියලා පෙන්වා දෙනවා. ඒතර ඒක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යන්නේ මෙලොව බය හට ගන්නවා. පරලොව බයත් හට ගන්නවා. කාමී මුල් කරගෙන ඒ නිසා තමයි කාමයට බය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් අපි කල්පනා කරොත් දැන් මෑතක ඉන්දියාවේ සිදු වුණ ආන්දෝලනාත්මක සිදුවීමක් තමයි අර තරුණ ළමයි හතර දෙනෙක් බොහොම තරුණ ළමයි හතර දෙනෙක් අර පසු වෛද්‍යවරයෙක් දූෂණය කරා. දූෂණය කරලා ඝාතනය කළ පුලුස්සා දැම්මා. දැන් කාමයේ උදෙසා නේද එකනේ. ඊට පස්සේ බලන්න බය උපදින හැටි ඒක කරපු මොහොතේ ඉඳන් බයන්නේ විදින්නේ ඒගොල්ලෝ. කරපු දේ තමුන් දන්නවා, තමුන්ගේ හිත චෝදනා කරනවා. ඊට පස්සේ ඒක පොලිසියට අහුවෙයි කියලා ඊට පස්සේ බයෙන් ඉන්නේ ඒ වරදට. ඉතින් ඒ වගේ මේගොල්ලෝ අහු වුණා. ඊට පස්සේ මරණ බය. ඒ මුළු රටම මේකෙන් කම්පැනිටපත් වුණා. මේගොල්ලෝ මරන්න ඕන කියන තමයි බොහෝ දෙනා හිටියේ මේ කරපු සාපරාධික ක්‍රියාව නිසා. අතිශය සෝචනීය සිදුවීමක්නේ, තරුණ ළමයි. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මේගොල්ලෝ මරණ බය තියෙන නිසාම, දඬුවමට තියෙන බය නිසාම පොලිස් අත්අඩංගුවේ ඉන්නකොට පැනලා යන්න උත්සාහ කරා. ඉතින් අන්තිමට මොකදනේ? පොලිසිය වෙඩි තියලා මරා දැම්මා. මෙලොවදීම විපාක ලැබුණා. දැක්කද මෙලොවම බය උපදිනවා. පරලොවත් ඒගොල්ලෝ බයම නිවුරු සතර පය තමයි උපදින්නේ. ඉතින් කාමී කියන්නේ අන්න ඒ වගේ දෙයක් පින්වත්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදානේ බය කියන්නේ කාමයට කියන නමක්. ඊට පස්සේ දුක කියන්නේ කාමයට නමක් කියන්නේ මෙලොවත් යට දුකම තමයි හිමි. කාම නිසා ඒක නිසා පරලොව දුකම යා උරුම කරගන්නවා. ඊට පස්සේ රෝගයක් කාමී කියන්නේ gaduwak කියලා පෙන්නනවා. gaduwak අපි කියොත් තේරෙන විදිහට විසප්පුවක්. නිකම් ඒ නිතරම ඇදුම් කරනවා. නිතරම වේදනාවක් උපදිනවා ඒ නිසා. සැපයක් උපදින්නේ නැහැ. ඊට පස්සේ මඩ ගොඩක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ විදිහට විවිධ අදිවචන වලින් මේ ආදීනම තමයි බුදුරජාණන් වහන්සේ කාමී පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. මෙලොවත් පරලොවත් අයහපත පිණිස හේතු වෙනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිනවා ලස්සන උපමා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවන්ත කෙනෙකුට උපමාවකින් හරි මේ කරුණු කාරණා තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයේ හරියට ගිජුලිහිණියෙක් ගත්ත මස් වැදල්ලක් වගේ කියලා. ගිජුලිහිණියෙක් ඉතින් මේ උකුස්සෙක් මේ මස් වැදල්ල අරගෙන පියාඹ බගෙන යනකොට ඉතින් ඒකට ආස කරන තව ඉන්නවනේ ගිජුලිහිණියෝ. පස්සෙන් පන්නගෙන ගිහින් කොටනවා. එතකොට තමුන්ගේ ජීවිතයට ආසන මරණයට අකමැති නම් සැපයට කැමති නම් දුකට අකමැති නම් මේ ගිජුලෙහිනේ මස්සද ලතාරින්න. ඒ වගේ කිව්වා කාමයේ පින්වත්නි.
කාමය අල්ලාගෙන ඉන්න තාක් කල් දැන් හිතන්නක දැන් මස් වැදල්ලක් කියලා ඔන්න උපමාවකට ගත්තොත් ඔන්න ලස්සන ගෑල් ළමයි ඉන්නවා. ඉතින් පිරිමි ළමයි ගෑල් ළමයි මුල් කරගෙන කොයි තරම් රණ්ඩු වෙනවද? ඒ ඔව් හරියට බෙදලා රණ්ඩු වෙනවනේ. දැන් ඉස්සලා මේ ගෑල් ළමයි පස්සෙන් ගිහිල්ලා ඒ ගෑනු ළමයා වෙනුවෙන් රෑ දවල් නැතුව වෙහෙසිලා යාළු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තවත් ළමයි බලන් ඉන්න ඒ ගෑනු ළමයා යාළු කරගන්න. අන්තිමට මේ පිරිස ගැටෙනවා. දැන් එහෙම කළා ඒ තරුණ ලස්සන රූපයක් තියෙන ගෑනු ළමයි කිමුක ඒ ළමයා තමන්ගේ කරගන්නවා. විවාහ වෙනවා. පස්සේ ඊළඟට ආරක්ෂා පිළිබඳ බය තියෙනයි මෙයා වෙන කෙනෙක්වත් එක්ක යාළු වෙයිද? මාව දාලයයිද කියලා ආයේ බය සැක එක තමයි ඉන්න වෙන්නේ. කාමයන්ගේ තියෙන ආදීනව. මස්සදැල්ලක් කරගත්ත ගිජුලිහිනියා වගේ. ඒක ළමුන් ළඟ තියාගන්න උත්සාහ කරන තාක්කල් පීඩාව දුකමයි උරුම වෙන්නේ. ඉතින් ඒ විදිහට කල්පනා කරන්න කියන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයේ හරියට ගිනි අඟුරු වලක් වගේ කියලා බලන්න කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් ඉන්න මරණයට අකමැති ජීවත් වෙන්න කැමැති සැපට අකමැති සැපට කැමැති දුකට අකමැති. ඉතින් එහෙම මිනිස්සෙක් මිනිස්ස දෙන්නේ කරගෙන ඇවිල්ලා ගැඹුරු ගිනි අඟුරු වලකට දාන්න උත්සාහ කරද්දී ආයෙන දාන්න කියලා බලන් ඉන්නේ නැහැ නේද? එයා පුළුවන් තරම් මේකෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒ විදිහට දකින්නේ කියනවා කාමය ගිනි අඟුරු වගේ. ඒකෙන් තමුන්ට මාරාන්තික වේදනාවක් ඇති කරන්න පුළුවන්. තමුන්ගේ මරණයට පත් කරන්න පුළුවන් භයානක දෙයක් හැටියට දකින්න තමයි බුදුරජාණන්සේ පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයේ බලන්න කියලා හරියට මේ සිහිනයක් වගේ කියලා. ඒ කියන්නේ දැන් අපි ඕන තරම් මේ ජීවිතේ අතීතේ කාමයන් රස විඳලා තියෙනවා. පංචකාමෙන් සතුට වෙලා තියෙනවා. නමුත් දැන් ආවර්ජිනිය කළ සිහිපත් කළ බලනකොට මොකුත් නැහැ. අතීතේ නිරුද්ධ වෙලාගින් සංස්කාර විතරයි. සිහිනයක් වගේ. ඒ ආස්වාදෙ එහෙම හොඳට විතරයි. දැන් අතීතේ එක් වෙලා. ඉතින් ඒ විදිහට කල්පනා කරන්න කියන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයේ හරියට මේ ලේ තැවරුණු මස් නැති යට කැබිල්ලක් වගේ තේරුම් ගන්න කියලා. එතකොට කුසගින්නෙන් ඉන්න බල්ලෙක් එනවා. කුසගින්නෙන් ඉන්න බොහෝම බඩගින්නෙන් ඉන්න පිපාසෙන් ඉන්න බල්ලෙක් ඇවිල්ලා දැන් උට මේ මස් කට් දෙනවා. ලේ තැවෙලා තියෙන්නේ මස් නෑ කට් විතරයි. නමුත් ඌ කුසගින්න නිවා ගන්න අරමුණින් අර ලේ තැවරුණු ඒ ඇටකපි ලේව කනවා. එතකොට බඩගින්න නිවෙන්නේ නෑ. යම් ආසාදයක් තියෙන ආසාදෙ ටිකයි. අන්න ඒ වගේ කාමයන්ගේ කවදාකවත් ඒ අල්ප වූ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකෙන් තෘප්තිමත් වීම කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ඇට කැබල්ලක උපමා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාමය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමා කරා කාමය හරියට අතින්ගත් හුළු අත්තක් වගේ කියලා. එතකොට කෙනෙක් ඔන්න හුළු අත්තක් අරගෙන හුළං හමන විසාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යනකොට ඒ හුළු අත්තෙන් එන ගින්දර නිසා ඒ සැර නිසා තමුන්ගේ අත පිච්චෙන්න පුළුවන්. ඒ වෙනසෙන් ඇගේ යම් අවයවයක් පිච්චෙන්න පුළුවන්. එයා හුළු අත්ත අත නොහරින තාක් ඒ අවදාන මෙයාට තියෙනවා. අන්න ඒ වගේ දකින්න කියලා කාමී බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම සායන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාන මේ කාමී දකින්න කියලා ගහක තියෙන ගෙඩි වගේ කියලා. මොන බලන්න දැන් කෙනෙක් වනාන්තරයකට යනවා ගහක් ගස්සල තියෙන මේ පළතුරු කඩාගෙන අදහසි. ඉතින් ගහක් හම්බෙන හොඳට ගෙඩි තියෙනවා. ඉතින් මෙයා ගහට නැගලා ගෙඩි කඩ කඩා ඉන්නකොට තව කෙනෙක් එනවා මේ වනාන්තරයට ඇතුළට එනවා. එයාත් ගෙඩි කඩා ගන්න. නමුත් මෙයාට ගස් නගින්න බෑ. ඉතින් මෙයා ගහ මුලට ගිහිල්ලා අර ගහ කපන්න උත්සාහ කරනවා. ඒතොර ගහ උඩක ඉන්න කෙනා ජීවත් වෙන්න කැමති නම් දැන් ගහ කපුවම මැරලා එක්කත උහාල වෙනවා එක්ක මැරෙනවා. දහයෙන් බහින්න එපායි. අර ගෙඩි වල තියෙන ආසාව අත්හැරලා ජීවිත ආසාව කැමති නම් ගහෙන් බහින්න ඕන. එයා ගෙඩි වලට ආසාව හිටියොත් එයා මැරෙනවා. ඉතින් ඒ වගේ දකින්න කියනවා පින්වත්නි මේ කාමය. කාමය අත්හරින්න අපි සූදානම් නැත්තම් අපි අනතුරේ වැටෙනවා. දැන් ওই ලස්සන සිද්ධියක් මේ ලොකු සායන් අංශ දේශනාවක කියනවා මට මතකයි. සේරුවිල කොටි කලබල කාලේ වෙච්ච සිද්ධිය. එතකොට ඒ කාලේ මේ එක පවුලක් හිටිය අම්මයි තාත්තයි දුවර දෙන්නයි පුතයි. ඉතින් ආරංචියක් ආව දැන් මේගොල්ලෝ හොඳට ගේදර අතුපිට කර ඉඳන් තිබ්බා කුඹුරු තිබ්බා පොල්ලක්ක් තිබ්බා. ඉතින් ආරංචිය ආවේ හෙට උන්න කොටි පනිනවා කියලා ගමට. ඊට පස්සේ අම්මයි දුවර දෙන්නයි පුතයි කිව්වා තාත්තිය අපි යන් අනතුරක් තියෙනවා කියලා. තාත්තකෝ නෑ මං අවුරුදු 30ක් මෙහි හිටියේ මේවා හරියම්බ කරේ බොහොම අමාරුයි. මට අනතුරක් එන්නේ නැහැ මේ මිනිස්සු මං අඳුරනවා මම මෙහෙම ඉන්නවා කියලා. අර කාමයන් අත්හරින්න තාත්තා සූදානම් වුණේ නැහැ. ගහෙන් බහින්න සූදානම් වුණේ නැහැ. නමුත් අර අම්මයි දොල දෙන්නේ පුතයි තේරුම් ගත්ත අනතුරක් තියෙන ඒගොල්ල කියා. ඊට පස්සේ තාත් නැවතුණා. ඊළඟ දවසේ කොටිය ඇවිල්ලා පෙති ගහන තාත්තා නැරුවා. ඒතර කාමයන් අත්හර ගන්න බැරි නිසා මරණයටපත් වුණා. ඒතර ඒ වගේ ආවදානමක් තියෙනවා. ඒ කාමයන් ගහක ගෙඩි තියෙන හැටි බුදුරජාණන් වහන්සේ බලන්නේ කියලා කියන්නේ ඇයි අදාසි.
ඒවගේ බුදුරජාණන් පෙන්න්නා දෙන පින්වත් ස්වාමීන් බලන්න කියන මේ කාමයෙන් හරියට සරපයකගේ හිස පැත්ත වගේ උපමා කරල පෙන්වා. සරපයගේ හිස පැත්ත උපමා කරල කාමයට පෙන ඒ තරම් බයන් කරයි. ඉරස කාමයන් මඩකොඩක උපමා කරා. මේ විදිට කාමයම උපමානු අප තේරුන්ගන් උත්සාකර තා බුදුරජාණන්ස් පෙන්න්න දෙද මේ කාමයක් නයට ගත්ත දේවල් හැටි බලන්න කියලා. ඔන්න කෙනෙක් නයට කෙනෙකුගින් දේවල් අරගෙන බොහෝ මුජාරුවට ලස්තරට ඇඳ පැළඳගෙන යනවා නගරේ. තර පිරිස මෙයාගේ මේ ඒ සැපසුව පාසුර තියෙන සැප සම්පත් දැකලා මේ ඇදගෙන යන ඇඳුම් දැකල යන වාහනය දැකළ මේ හරි දනවත් කෙනෙක් නේ කියලා ආසයෙන් බලගෙන. තුර අර නයට දුන්න කෙනා අයිති කෙන ඇවිල් ඒ දෙවල් ඉල්ලනවා කියෙන. ඉල්ලපුකම අතහරින් දෙෙනවා. ඒ වගේ දකින්න කියන මේ කාමෙන් තමන්ට අයිති නැති දැ හරි දැන් වැඩිං වල ගන්න හයර් කළ නැඳුම් ගන්න තර වැඩින්න කලා කෙනෙක් වෙල ඉල්ලයික දෙන්නුණු එය චකිතයට බයිට ලැජ්ජාට පත්වෙන්නේ දන්න ඒ වගේ මේ කාමයන් කියන්න අනිත්‍ය දේවල් ඕන වෙලාකට අපි අත්හරන්න සිදු වෙන දේවල් හැටියට දකින්න කියල බුදුරජාණන්ස මේ උපමාවලින් පෙන්න්නා දේරවා. ති මේ විදියට මේ බුදුරජාණන් වන්සේ පෙද්නාවදල උපමාවල හැටියට අපි කල්පනා කරන්න උත්සාහවන් තුනොත් සහිංහන්ස අපිට අවස්ථාවක් තියෙනවා මේ කාමයන්ගේ යථාස්වභාවය යම්තාක් දුරට හරි තේරුම්ගෙන මේක අනතුරින් අත්මිදින්න. මොකද පැහැදිලි අනතුරක් තියෙනවා. තව සිද්ධියක් මට මතකයි. එක තරුණෙක් ඒ තරුණයා බොහොම දුප්පත් පොල් කඩලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ තරුණයා එක ගෙදරක පොල් කඩන්න ගියාම දකිනවා ඒ පොහොසත් ගෙදරක ලස්සන ගෑල් ළමෙක් හිටියා. ඉතින් මේ ගෑල් ළමයා දිහා ආසාවෙන් බලබල තමයි දැන් මියා ගහේ පොල් කඩන්නේ. ඒතර සීයෙන් නෙමෙයි කටයුත්ත කරන්නේ. ඉතින් ආසාවෙන් බලබලා ඉන්න වෙලාවේ මෙයා ඔන්න දහයෙන් වැටුණා මැරුණා. ඊට පස්සේ මෙයා පණුවෙක් වෙලා උපදිනවා ඒ ගෑනු ළමයාගේ ගුද මාර්ගයේ අසූචි එකතු වෙනත. එතකොට මලපහ කරනකොට මේ පණුව මැරෙනවා. ආයේ උපදිනවා ඒ මලපහත් එක්ක මේ ගුද මාර්ගය උපදිනවා. මේ විදිහට ආයම අසූචි කරන මේ මලමූත්‍ර පරකහ කරනකොට ආයෙ මැරෙනවා. ආයෙ මැරෙනවා ආයෙ උපදිනවා. මේ විදිහට දහස් සතාවක් විතර එහෙම ඉපදිලා ඊට පස්සේ එතනින් චුත වෙලා ප්‍රේතාත්මික උපදිනවා. ප්‍රේතාත්මික උපදිලා තායතර නීච ස්වභාවයෙන් ආසා කරන්නේ සංකල්පමී සංකල්පී රාගයටමයි. ඊට පස්සේ නීච ස්වභාවයෙන් ඇවිල්ලා අර ළමගේ ඇඟට රිංගෝ. දැන් ළමයා ලෙඩ වෙලා ගිහිල්ලා තැනකට කියලා බලපුවාන් තමයි විස්තරේ කියන්නේ. මම අසවලා මට මෙහෙම වුණා කියලා. බලන්න ඊතර මේ කාමයන්ගේ තියෙන මේ භයංකර ස්වභාවය මේ ආදීනම අපි කල්පනා කරේ නැත්තම් බුද්ධ දේශනාවට අනුව සාහිංහංශ ඒ තියෙන අනතුරු මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. ඒතර අපිට මේ තියෙන මනුස්ස ජීවිතෙත් අහිමි වෙනවා. එතකොට මෙතනින් අපි බලන්න සුගතියක් කරා මේ ජීවිතය දියුණු කරගන්න මිසක් මෙතනින් පහතට වැටෙන්න නෙවෙයි පින්වත්නි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි කල්පනා කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. කාමයන් ගැන මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් ඉගෙනගෙන. ඉතින් ඒකට තමයි අපි මේ උපකාරයක් කරන්නේ මේ පින්තුන් තවදුරටත් මේ ගැන සූත්‍ර දේශනා ඇසුරින් අධ්‍යයනය කරලා අවබෝධ කරගත යුතුයි. පින්තුනි මම හිතන්නේ ඔබට මේ බුදුරජාණන් වහන්සේ කාමය ගැන නොයෙක් විදිහට වදාළ උපමා පිළිබඳ වෙලාව තියෙන හැටියට පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කරා. පින්නතුනි මේ නිකං විවේකයෙන් ඉන්න වෙලාවකට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමය පිළිබඳව වදාළ උපමාවක් අරගෙන කල්පනා කරලා බලන්න ඇත්තටම මේක ඇත්තද කියලා. එතකොට තමයි මේ ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න අවස්ථාවක් තියෙන්නේ. නැත්නම් අපිට හැම වෙලෙම මේ මිනිස්සු මේ බලය උදෙසා කෑකොස් සංගහන එක බලය උදෙසා මේ පොරකණේකනේ අපිට හැම වෙලෙම අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් ඕකමාහාහා ඔය ගොඩේම වැටිලා හිටියොත් නම් අපි දන්නේම නැහැ අවසානයේ අපි අනුතුරේ වැටෙනකම්. ඒ නිසා පින්නතුනි මේ ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් කියලා කියන්නේ ඔබට මේ යුගයේ මේ සමාජයේ මඩගොඩක් නම් ඒ මඩගොඩේ පිපිච්ච නෙළුමක් වගේ. ඒ නිසා ඔබට නිවැරදි ලෙස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අදත් අහන්න ලැබුණා. ඉතින් පින්නතුනි අපි අද දවසේ මේ සුදම් සභාව දහම් සාකච්ඡාව අවසන් කරන්න යන්නේ කාල වේලා ඉවර නිසා. ඒ නිසා විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා අද මේ සුදම් සභාව දහම් සාකච්ඡාවට එකතු වෙච්ච අපේ මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේලාට. ඒ වගේම විශේෂයෙන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් අද සුදම් සභාව දහම් සාකච්ඡාව නැරඹූ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඒ වගේම මේ සඳහා නොඑක් ආකාරයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙලා මේ කාමයන් අවබෝධ කරගෙන මේ දුක් සහිත සංසාර ගමනින් නිදහස් වෙන්න
හැම දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඊළඟ සතියේත් අපි සුදම් සභාව දහම් සාකච්ඡාවත් එක්ක එකතු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.